සූපත්‍යා දීර්ඝාසනස්ස. අවසර අනුමුදින් හිමි. මට ප්‍රශ්න දෙකක් තියෙනවා අරහතුන් වහන්සේ. පළවෙනි එක සෝවාන් මාර්ගයේට යම් කෙනෙක් මාර්ගයේ ඉන්නවා කියලා හරි ඵලයට පත් වුණා කියලා කොහොමද දැනගන්නේ? පළවෙනි එක. දෙවෙනි එක ඔබ වහන්සේ කිව්වා උදාහරණයක් අරගෙන පොල් ගහේ උදාහරණයේදී 1%ක් තැම්පත් වෙනවා කියලා. එතකොට යමෙක් සම්පූර්ණයෙන්ම නිවන් මාර්ගය ලබා ගන්න ඕන නම් ඒ 1%ක නැති කරන එක මොකද්ද ක්‍රියාමාර්ගය කියලා? 1%ක නැති කරන එක තමයි සමුදය නිරෝධගාමී පාර්ගය. සමුදය උපදින මොහොතක් මොහොතක් පාසා බලලා දැන් සමුදය උපදින්නේ හැම මොහොතෙම. සමුදය උපදින මොහොතේ එත්ත එත්ත විපස්සති. ඒ වර්තමාන මොහොතේ එතනදිම වෙන් කර කර ප්‍රාණය කළ අස් කරන්න ඕන විපස්සති. ඉතින් ඒක නිසා මේ සමුදය නිරෝධගාමිනී මාර්ගය තමයි නිවන් මාර්ගය. වෙන මාර්ගයක් නැහැ. වෙන මොනවා කළත් සමුදය නිරෝධ කරන්න බැරි නම් කරන්න නැත්නම් ඒක නිවන් මාර්ගයක් නෙමෙයි, ඒක පැවැත්ම. පළවෙනි ප්‍රශ්නේ මොකද්ද ඇහුවේ? සෝතාපන්න. ඔව්, පළවෙනි මාර්ගයේ ඉන්න ඕනේ කොහොමද කියලා. ඇත්ත වශයෙන්ම යම් කිසි කෙනෙක් ධර්මය අහලා ධර්මඥානයක් ලැබලා ධර්ම අවබෝධයක් ලැබුණාට පස්සේ එයාට තේරෙනවා මේ කෙලෙස් වල තියෙන භයානකකම. මේ කෙලෙස් වලින් මිදී නිදහස් වෙන්න ඕන. මේ නිදහස් වෙන්න ක්‍රමයක් තමයි බුදුහාමුදුරුවෝ කියා දුන්නේ. ඒ කියා දෙන ක්‍රමය මම විසින් මාතුලින් මමම අනුගමනය කරන්න ඕන. මේ අනුගමනය කරනකොට අනුගමනය කරන හැම අවස්ථාවකම යුඤ්ජති. ඒ අනුගමනීය ප්‍රතිපදාව අනුව තමන්ගේ ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි, ප්‍රඥාව මතු වෙනවා. ඇත්ත ඇති හැටියට දකිනවා. යථාවාදී තථාකාරී, තථාවාදී යථාකාරී. ඒ අනුව සෝතාපන්න මාර්ගයට පිළිපන්න පුද්ගලයා තුළ යම් කිසි ශක්තියක් හැකියාවක් ලැබෙනවා. සෝතාපන්න ඵලයටපත් වූ පුද්ගලයා තුළ ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් මතු වෙනවා. තමන් කෙලෙස් කෙලෙස් හැටියට දකිනවා, තමන් අත්හැරිය යුතු කෙලෙස් දකිනවා, අත්හැරිය කෙලෙස් කොට දකිනවා, කොටස දකිනවා, අත්හරින්නට ඉතුරු වෙලා තියෙන කොටස දකිනවා. ඒ අත්හැරිය කෙලෙස් කොටස නිසා තමන්ට ලැබුණු අර නිවීම පස්සදී සැහැල්ලුව අර ඥානය ප්‍රඥාව දකිනවා. මේ ඉතුරු ටිකත් අත්හැරීමෙන් තමන්ට ලැබෙන සාහනය සුවය සැහැල්ලුව උපේක්ෂිතෙන් කටයුතු කිරීම දකිනවා. ඉතින් ඒක නිසා මේ ප්‍රත්‍යවේක්ෂා ඥාන ලැබෙන්නේ ඔය සමුදේ නිරෝධගාමිනී මාර්ගයේ. එහෙම නැත්නම් සම්මා දිට්ඨියට පත් වූ පුද්ගලයා සම්මා සමාධියෙන් සම්මා ඥාන මතු වෙනකොට. ඒ අනුව ඒ පුද්ගලයාට මේ අනුගමනීය ප්‍රතිපදාව. අනුගමනීය ප්‍රතිපදාව කියන්නේ සතර කමඨහන්. ආනපාන සතිය සමාධිය හැටියට සතර කමඨහන් වැඩෙනකොට ඔය සියලු දේ තමන්ට ලැබෙනවා. මෙන්න ඒක නොවඩා දැන් තරාකාමලාවට හතර කමඨහන් නොවැඩුවොත් ආයේ ඒක සම්පූර්ණ යටපත් වෙලා වැහිලා ආයි බිඳුවට යනවා. ඒ වගේම ප්‍රිය මනාපදයකට ඇලුනොත් අන්තවාදී අන්තගාමී තණ්හාවෙන් උපදින අර සමුදේ නිරෝධගාමී පාර නෙමෙයි තියෙන්නේ, මාර්ගයේ නෙමෙයි ඉන්නේ. ඒ පුද්ගලයා නැවත අර බිඳුවට වැටෙනවා. ආයි පෘථග්ජන තත්වයෙන් ආයි නැවත ගමන යනවා. ඉතින් ඒක නිසා මේ සතර කමඨහන් නොකඩවා අඛණ්ඩව වර්තමාන මොහොතේ මේ දවසකට සමහර විටක එක මොහොතක එක වෙලාවක තමයි සමුදය උපදින්නේ, අනුසය උපදින්නේ. එන්නේ ඒ මොහොතේ අර සමුදය නිරෝධගාමිනී පටිපදාව තේරුම් අරගෙන ඒක හතර කමඨහන් කරන්න ඕනේ. ඒක කළොත් ඒ වෙලාවේ හරි, ඒක නොකළොත් ආයි දවස් හතකට ශක්තියක් ඇති වෙනවා විඥාණයට, ඒකෙන් උපද්වා ගන්නා ශක්තිය. එනිසා නිවන වැහෙනවා. අවසරයි උපාසයට නිරෝගී සුවය.